ජනාධිපතිවරයා සඳළු තලයේ ඉඳලා බලන් ඉන්නවා. ඒ 20:48 දිහා සඳළු තලයේ හැර අන් සියල්ලම යට වෙලා මිනිස්සු වහල උඩ සරං කලිසං මේ ලට්ට ලොට්ට ඔක්කොම වතුරේ ගහගෙන යනවා. මේ දාසගේ කාටුණය ජනාධිපතිතුමා පුටුව උඩ හිටගෙන පුටුව යට ගං වතුර අංජනගේ කාටුන් වලට එමු. මහවැසි වැස්සත් කොළඹ යට නොවෙන්න වැඩ කළා කියලා පාටලී කියන්නේ. එතකොට අර යට උනේ කොළඹ නෙමේද? නෑ නෙමේ වෙන්නේ නැති සමහර වෙලා නැත්නම් ඔහොම කියන්නේ නෑනේ. අද පත්‍රයේ ජනරාණිගේ කාටුන්ට එමු. අනිත් නායකයෝ සපත්තු හොයනකොට මම සෙරප්පු දාගෙන ආණ්ඩුව බාරගත්තේ. ජනාධිපතිවරයා අද කියලා තිබුණේ ඊයේ ජනතාවට නම් දැන් සෙරම්පුත් නෑ, මේ සෙරප්පුත් ඕන නෑ රාණි කියනවා. ඒ ඇයි? ජනාධිපතිතුමා අහනවා, ඇයි හොම්බෙන්නේ යන්නේ? මේ අවන්ත හටිකලගේ අදපත්‍රයේ කාටුනට යමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙද්දි බිල්ඩිමේ ඒ කුළුණට තව තව කෑලි එකතු කරනවා. දැන් එක එක පනත්, ඔන්ලයින් පනත, මූල්‍ය කළමනාකරණ පනත, විදුලි බල පනත, දැන් තව එකක් මේ හදන්නේ මේ ගඩොල් වලින් ආර්ථික පරිවර්තන පනත. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට උඩින් හදනේවා. මේ හැබැයි ඉතින් ඒ බිල්ඩිමේ කිසි හැඩයක් නැහැ, ෂේප් එකක් නැහැ. ඔයේ හදනවා එක එක කෑලි එහෙ එහෙ එකතු කරනවා. අසංගිදුනිල්ගේ කාටුනෙට යමු. විදුලි බල පනත, මේ විදුලි බල පනත කාර් එකට මේ චාර්ජ් කරගන්න ගිහිල්ලා කංචන විජේසේකර ඇමතුමා පාර්ලිමේන්තුවෙන් සොකට් එක 2 pin, හැබැයි ප්ලග් එක 3 pin පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ නේද ඇමතුමා? බලමු අද හවසට මිනිස්සු පිළිගන්නේ, පාර්ලිමේන්තුව පිළිගන්නේ කවුරු කියන එකද කියන. දාසහපුවලානගේ සුවාරිස්ගේ කාටුනෙට එමු. විදුලි බල පනත බලලා මල්ලෙන් එළියට පනින්නේ ඥාව් කියාගෙන අපේ සුවාරිස්ගේ කටේ විදුලි බිල බල්බ් එක කට ඇතුළට ඔබලා. ඩෝක් ටෝක් ටෙමු ප්‍රියන්ති පෙරේරාගේ. ව්‍යවස්ථාවට පටහැනි වගන්ති චූට්ටම්ම චූට්ටයි මේන් කියලා ඇමතිවරයා කියනවා. යාන්තම් විලිවහගන්න ඉතුරුලා තියෙන්නේ පනත විතරයි. මේ උදේ විමලසිරිගේ කාටුනය මේ දෙන්න මේ බලන්නකෝ, මේ දෙන්න අර කූඩෙන් කාලා ඉවර වෙලා ඉතුරු පළතුරු ටික කන්න මෙතෙන්ට ඇවිල්ලා. මේ අලුත් පළතුරු වට්ටිය කන මේ ගිරව් දෙන්න කවුද? මේ ඉන්නේ ඉතින් ෆෝන් එක කරේ එල්ලගෙන විමලුයි උදයයි ගං වතුරට ගහගෙන යනකොට ඉතින් සාමාන්‍යයෙන් කවුරුත් මොකක් හරි කොටයකට හරි සෙට් වෙනවනේ. පංකජ රුවින්දගේ සරදම්බලට යමු. මෝදිට රනිල්, දිනේෂ්, සජිත් සුභපතලා, අනුර කුමාරත් සුභපතලද? දන්නේ නැහැ. සුභ පතන්නම උපැයි. ඕකයි තත්ත්වෙට එමු. අනුරාධගේ ගුණතිලකයි මහින්දානන්දයි රාලේ ගුටි ඇනගෙනලු රැස්වීමක් තැබුවේලේ. දැන් චණ්ඩින් වගේ රැඟුවට නවතාලේ දෙන්නම හිටියේ ඇඳ යට අරගල කාලේ. හලලියගේ තුන්මන්සලට එමු. තොණ්ඩමන් ඇමති වියරුව නටන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එකිනෙක ගැටෙන විට ඒ අයගේ විනය වැටිලා බිඳුවට තවසෙල්ලම් දකිත හැක එළිවෙන ජාමයට.